දවසක් හන්දය තුන අමාත්‍ය මම පුටි වාරල ඉන්නකොට එක්සත් තලතුන මහත්මියෙක් එනවා අපේ ගෙදර පැත්තට ඒ මහත්තයා ආවා ඇවිල්ලා මට කියනවා මහත්තයා හම්බෙන්න ආවේ මම ගෝ ඇයි මහත්තයා මං ගීතයක් ලියුවා ඒක මහත්තයට කියලා කේව ගන්න ආවේ මොකද දෙන්න බලන්න ගීතේ මම ගෝ ආදි වෙන්න වාඩි වෙලා ඉතින් ගීතේ දුන්නා ඒ දෙන අතර මල කදිත් එකක් හදාගෙන ආවා මම ගීතේ කියුවා ටිකක් හොඳ ගීතයක් මොකද මම තව ගීතලි තියලා නෑ මහත්තයා මම දීව මුල්ම ගීතේ මේකයි මහත්තයට කියලා කියවන මොකද සාමාන්‍ය අය ගීත රාශියක් ලියලා එක ගීතයක් අරන් මං ගාවට එන්නේ මේ මහත්මයා ලියපු මුල්ම ගීතය අරන් මං ගාවට එවිලා ගීත කියව ගන්න කමක් නෑ මං කෝ ආවා මේ මෙම ගීතයක් ලියන්න හේතු නෑයි මහත්තයා මම එක්තරා යුවතියකට ආදරය කළා දෙනේ අය පැත්තේ අවුරුදු පහක් විතර ඒ යුවතිය ඒගොල්ලෝ දෙමාපියන් ගිහිල්ලා හංග ගත්තා දෙනේ අය මට යකන කිසිම ආරංචියක් ලැබුණ නෑ කතා කරන්න හම්බුනේ නැහැ ටෙලිෆෝන් කෝල් එකක් හම්බුනේ නැහැ මං ඉතාමත් කනගාටුවෙන් කාලය ගත කරමින් ඉන්නකොට මං දන්නවා එයත් එහෙම ඉඳ ඇති කියලා අවුරුදු පහක් විතර ඉසොල්මනියෙන් වෙලාවේ මට විදුලි පොතක් එනවා එයාගේ පියාගෙන් මෙදුරු වහම එන්න කියලා මං කල්පනා කළා අවුරුදු පහක් විතර මේ වහංගගෙන හිටියානේ මේකට කැමති වෙලා වෙන්නේ නැති මේ මට එන්න කියන්නේ කියලා මම වහම ඇඳ බැලඳගෙන බස් එකේ නැගලා දෙනිය ඇයට ගියා ගියාම මට ඇත්තේ පේනවා ගෙට හැරෙන පාරේ සුදු ගොඩියක් දාලා තියෙනවා මම හිතුවා අම්මා මිය ගිහලා වෙන්න ඇති මට මේ ඉන්න කියලා තියෙන කියලා මං නිවසට යනකොට මදක ශාලියේ තියෙන මා ආදරය කළ යුවතියගේ මුරුතදේය මට ඒ වෙලාව හිතුණු හිතවිල්ලක් මම මේ අයිනකට ගිහලා කොළ ගැල්ලක් ලිව්වා ඒ ගීතය මහත්මයා අරගෙන ආවේ මහත්ම මේක මං වෙනුවෙන් ගායනා කරන්න මං ඇත්ත වශයෙන්ම මේ ගීතය මුලින්ම ගායනා කළ රූපවාහිනී සංස්ථාවේ ප්‍රෝග්‍රෑම් වැඩ සටහනකට මේ ගීතය තමයි මේ ගීතය ලීවේ කොළඹ මහතෙල් කාන්තුරේ තැපල් ස්ථානාධිපති වරයෙක් වෙලා හිටිය එම්බල් ජයසාන්ත කියන මහත්ම දැන් ඒ මහත්මයන් ජීවතුන් අතර නෑ ඒ මහත්මයා සිහිපත් කරමින් මේ ගීතය දැන් ගායනා අහන් ගන්න අහගන්න මේ ගීතය එදා මෙදා තුර කඳුරට බෙවුරු දෑස්පියන්පත් කවුලුවසක් කියන ගිය ඔබලා අහලා ඇති අහල නැත්නම් අදහගම් මගේ දැසගේ
मत नोकिया मगी